සාදරයෙන් පිළිගන්නව ඔයගොල්ලෝ කවුරුත් මගේ ෆිල්ම් හවුස් අක්මන YouTube channel එකට. අද අපි කතා කරන්නේ IMDb website එකේ තියෙන හොඳම චිත්‍රපට 250න් මුලින්ම තියෙන ජනප්‍රියම චිත්‍රපට කිහිපයක් ගැන. අපි මුලින්ම කතා කරන චිත්‍රපටිය තමයි The Shawshank Redemption. මේ චිත්‍රපටය යන්නේ තමන්ගේ බිරිඳව මරලා හිරේට නියම වෙච්ච වැරදිකාරයෙක් සහ ඒ හිරේදී හමු වෙන යාළුවන් අතුරන් සමග හිරගෙදරට හැඩගැසෙන ආකාරයත් අනපේක්ෂිතව සිදුවන සිදුවීම් සමග හිරෙන් පැන යාමට සැලසුම් සකස් කිරීමත් හා ඒ සැලසුම් ක්‍රියාත්මක කරන ආකාරයත් තමයි මේ චිත්‍රපටයේ අපිට දක්න ලැබෙන්නේ. මේ චිත්‍රපටයේ 90%ක් පමණ තියෙන හිරගෙදර ජීවිතය තමයි අපිට දක්න ලැබෙන්නේ. ගොඩක් දෙනා කැමති හිරගෙවල් වල චිත්‍රපටවලට ඒ අයට වගේම ඕනෑම කෙනෙකුට ගැලපෙන චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටය. අපි දෙවෙනිට කතා කරන චිත්‍රපට තමයි ද ගෝඩ් ෆාද. මේ චිත්‍රපට තුනක පළවෙනි චිත්‍රපටය තමයි ද ගෝඩ් ෆාද. මේ චිත්‍රපටි මාලාවෙන් කතා කරන්නේ නිව්යෝක් වල මැර පවුලක් වටා. ඒ මැර පවුල ඔවුන්ගේ බලය සමාජ තත්ත්වය පවත්වා ගැනීමට මේ පාතාල ලෝකයත් සමග ගනුදෙනු කරන ආකාරය තමයි මේ චිත්‍රපට පෙළෙන්ම දක්න ලැබෙන්නේ. පාතාල මැර චිත්‍රපට රසිකයෝ නම් ඔබට ගැළපෙනම චිත්‍රපටයක් තමයි ද ගෝඩ් ෆාද. අනිවාර්යයෙන්ම චිත්‍රපට තුනම බලන්න. තුන්වන චිත්‍රපටය තමයි ඩාර්ක් නයිට්. බැට්මෑන් චිත්‍රපට සීරියස් එකේ දෙවැනි චිත්‍රපටය තමයි ඩාර්ක් නයිට්. පළවෙනි චිත්‍රපටය බැට්මෑන් බිගින්ස්. තුන්වෙනි චිත්‍රපටය ඩාර්ක් නයිට් රයිසස්. මේ චිත්‍රපටයේදී බැට්මෑන්ට වඩා ජෝකර් ඉස්මතු වෙලාව මේ චිත්‍රපටය වෙනුවෙන් හීත් ලෙජර් හොඳම සහාය නළුවට හිමි ඇකඩමි අවෝඩ් එක දින්නා. ක්‍රියාදාම ගණයේ චිත්‍රපට නරඹන ඕනෑම කෙනෙකුට ගැළපෙන චිත්‍රපටයක් තමයි ඩාර්ක් නයිට්. ඒ වගේම බැට්මෑන් බිගින්ස් සහ ඩාර්ක් නයිට් රයිසස් නරඹන්න. හතරවන චිත්‍රපටය තමයි ලෝඩ් ඔෆ් ද රිංග්ස්. ලෝඩ් ඔෆ් ද රිංග්ස් නොබලපු කෙනෙක් නැති තරම් බලමුද්දක් විනාශ කිරීමට යන අකුඩු මිට්ටන් දෙදෙනෙක් හා ඔවුන්ට උදව් කරන මායාකරුවන් රජවරුන් හා සටන්කරුවන් සමග රැගත් ඇඩ්වෙන්චර් ගණයේ චිත්‍රපටයක් තමයි ලෝඩ් ඔෆ් ද රිංග්ස්. මේ චිත්‍රපට තුන නරඹන්න. පස්වන චිත්‍රපටය තමයි සින්ඩ්ලර් ලිස්ට්. මේක ස්ටීවන් ස්පිල්බර්ග්ගේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ රඟපාන්නේ අපි කවුරුත් දන්න ටේගන් චිත්‍රපට මාලාවෙන් ජනප්‍රිය වුණු ලියම් නිල්සන්. ලියම් නිල්සන්ගේ මුල් කාලේ චිත්‍රපටයක් තමයි ද සින්ඩ්ලර් ලිස්ට්. ඔස්කා සින්ඩ්ලර් විසින් නාසි කඳවුරු වලින් බේරා ගන්නා ලද යුදෙව්වන් 1200ක් ගැන කියවෙන සත්‍ය කතාවක් තමයි සින්ඩ්ලර් ලිස්ට්. වීඩියෝ මුලින්ම ඔබ වෙත ගෙන්වා ගැනීම සඳහා අපගේ channel එක subscribe කරන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් නැවත හමු වෙමු.